close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. පුතේ හරි නේද මේ දැන් ඇහුව මේ පුතේ මේ මේ ලකුණට කියන්නේ හාර කිරීම මේ මේ ලකුණට කියන්නේ සෑහන මේ දෙකම පුතේ හාල් කිරීමේ ක්‍රම දෙකක් ඔව් මේක එක ක්‍රමයක් මේක එක ක්‍රමයක් හාල් කරන ක්‍රම දෙකයි ලකුණු ක්‍රම කිව්වේ ලකුණු දෙකක් කියලා ඇතැම්ම අකුරු වලට හාල් කිරීම යොදන්නේ මේ හාල් කිරීම මම චබ්බ ශබ්දයක් වෙන්නේ නැහැ පුතේකම අමාරුයි තනින කියන අපාසු නිසා මේක අපි කියන පිල්ලම නෙවෙයි කියලා හොඳේ පිල්ලමක් නෙමෙයි තව එහෙනම් එක වගියක් මේක කියවන අපි පුතේ සිංහල වෙන විෂයකට යමු ගම ගම් නම නම් මව මව් පව Pau, gas, gas, mal, mal, at, atn, kan, kan, pahan, pahan. Dan terung ya nanti, metana hal kiri, maya dicce wacana, metana rehana ya dunu wacana, rehana kian net hal kiri me kramaya, hal kiri me ක්‍රමයක් මෙන්න මේ අකුරු වගේ මේ දකුණට ලියවෙන අකුරු වලට රැහන හල් කිරීම තමයි රැහන කියලා එකට කියන්නේ පුතේ රැහන යොදන්නේ
දැන් තව කියනකොට ඔය වචන කියනකොට ලියවෙනකොට පුතාලට ඔක හරියාවි හොඳේ ඕ හොඳට කියවන්න මේ අකුරු ටික මං එවන්නම්කෝ දැන් එහෙනම් අද හවස ඉස්කෝලේ පුතාලට නේද පුතේ වැඩි හොඳයි නේ ඒ අපි හැම දෙයකටම හුරු වෙන්න එපා දැවෙලලා පුතාලා බුද්ධිය ගන්න වෙලාව නේද කමන්නෑ පුතේ අද ඩිංගක් ඉති ඇරිලා ඉන්නු නේද අපිට කරන්න අම්මලට තාත්තලාට වෙන වැඩකුත් නෑ නේද පාරේ බැහැල යන්න බෑ නේ නේ පුතේ පුතාලයි බුද්ධාගම් පොතේ තියෙනව නේද පුතේ කවි ඒවා පාඩම් කරගන්න ඕන පුතාලයි බුද්ධාගම් පොතේ තියෙන කවි නිකන් ඉන්න වෙලාවට ගලක් උඩින් ආඩි වෙලා හතර පහ ගමනක් අක්ක කෙනෙක් එකයි කෙනෙක් එක වුණත් කමන්නේ කටපාඩම් වෙනකන් හතර පහ ගමනක් කියලා කටපාඩම් කරගන්න. ඒ කටපාඩම් කරගන්නවා කියලා තමයි අර වන පොත් කරනවයි කියලා කියන්නේ පුතේ. වන පොත් කරනවයි වයිසර කටපාඩම් කරලා හාමුදුරුවරු එහෙම තියාගත්තනේ කවි අන්න වන පොත් කියනව කරනවයි කියන්නේ ওই කටපාඩම් කරගෙන ඉතින් දැන් ඒ වගේ හොඳ කවි අර කවුද හාම මේ යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම නායිනි පුතාලට තියෙනවා ඒ වගේ බෞද්ධ උපදේ මේ බෞද්ධ උපදේශ කාව්‍ය තුන හතරක් ඒ පුතයි පොත පොතට බුද්ධ ධර්මයේ පොතට ඇතුළත් කරලා තියෙනවා අන්න ඒ කවියෙන් එකක් අපි කියමු නේද මෙහෙම කියනවනේ මොකද අම්මා ගැන කියවෙන බෞද්ධ උපදේශන කාව්‍යයක් කියන මෙන්න මේම පුතාලට ගායනා කරන්න කටපාඩම් වන පොත් කරගන්න කියලා කියනවා පුතාලට හොඳද අම්මා ගැන විදහා දැක්වෙන කවියක් මේක බලමු අපි චුට්ටක් මගේ අම්මා මට හිත කැමති මගේ අම්මා මට සැප කැමති ඈ මගේ වැඩි දියෝ නොවම හිතයි ඊනෙන් වත් ආවඩක් නොසිතයි මගේ අම්මා මට හිත කැමති මගේ අම්මා මට සැප කැමති ඈ මගේ වැඩි දියුණුවම හිතයි ඊනෙන් වත් ආවේ දක් නොසිතයි ඊනෙන් වත් ආවැඩක් නොසිතයි මෙන්න මේ කවිය මේ උපදේශ කාව්‍ය කටපාඩම් කරගන්න පුතාලට ආදර්ශවත් ජීවිතයක් ගත කරන්න ඕන ඉතින් හොඳ දරුවෙක් වෙලා හැදෙන්න ඕන අම්මට තාත්තට සලකන නේද මෙන්න මේ යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම නායිනියන් තමයි පුතාලයි පොත්වලට දාලා තියෙන්නේ මේ එතකොට මේ කවියෙන් පුතාලගේ අම්මා ගැන සෙනහස නේද විදා දක්වන කවියක් ආදරය කරුණාව පුතාල එතකොට ඉස්සර කාලේ ඉඳලා මොක නේද අම්මට තාත්තට ආදරය වෙන්න නේද ආදරය වෙලා ඉන්න ඕන නේද බණ ඉන්නේ නැතුව ගහන්නේ නැතුව සමහර දරුවෝ එහෙම කරන දරුවෝත් ඉන්නවා අපේ දරුවෝ නෙමේ ඒ හා සමානව මෙන්න මෙහෙම තව දැන් පුතාලට මේ පන්තියේදී කටපාඩම් කරවන්න තනි තනියම ගන්න ඕන කණ්ඩායමක් එක්ක කියන්න ඕන නේද කණ්ඩායම් වැඩක් ඉතින් දැන් මේ විදියට පුතේ කරන්න වෙන්නේම නෑ නේද කණ්ඩායමක්
කරන්න ඕන යම් යම් දේවල් පුතාලා පුතාලයි කණ්ඩායම් අතරදී හුව මාරු කරගන්න ඕන ඒව කිසිම දෙයක් වෙන්නේ නැහැ ඉතින් ඒ වුණාට ඉතින් මෙන්න මේ වගේ බණ කියනවා ඉතින් ආගෙන ඉන්න තමයි වෙන්නේ නේද පුතේ ඒ වුණත් මේ පුතාලට මේව කෙරෙන්න ඕන නිසා ඉතින් මම තෝරගෙන මේ කොහොම හරි සිලබස් මේ කියන්නේ මේ පුතාලගේ විෂය නිර්දේශය කරන්න පාය එක වසරේදී තියෙන ඒක නිසා ඉතින් මේ බුද්ධාගම පොත අනිත් වැඩ හා සමානව මම අරගෙන යනවා අපි කවුරුත් එහෙමයි ඉතින් මෙන්න තව මේ එක ළමෙක් ලව්ව කියන්න කණ්ඩායමක් එක්ක කියන්න නැවත ළමා සියලු දෙනාම එක්ක කියන්න ඔය විදියට හතර පහ ගමනක් කියනකොට පුතාලට පන්ති කාමරයේදීම මේ කවිය පාඩම් වෙනවා ඉතින් දැන් පන්ති කාමරයේ වෙලා තියෙන පුතාලා ගෙදර පරිසරය ගෙදරනේ නේද එහෙනම් ගෙදරදී කීප විටක් කියවලා කටට හුරු කරගන්න යම දැන් මං ඇව්වොත් එහෙම පුතාලට කියවන්න පුළුවන් වෙන්න ඕනේ මේ වෙලාවට හොඳද ඕ දැන් තව එකක් තියෙන මෙන්න මේම පුතේ කිසිම සතෙකු නොපලන්න පුතේ පටුසන්සේ කුට හෝනේ කුහාටවත් ලේනකු බලලේකු මොකේ කුටවත් හිංසාවක් නොම කරන් පුතේ හිංසාවක් නොම කරන් පුතේ මොන සැලැම් කදේ පුතේ ඒති අරහා සමානවම කවියක් තමයි පුතාලගේ චර්යාව වෙනස් වෙනවා මේ මේව කරනකොට මේ මේ කවි කියා දෙනකොට සතු මරන්න හුරු වෙනා නම් සතුන් නොමරා ඉන්නවා අපි මේව කිව්වම නේද ඔය යක්වඩුවේ ශ්‍රී පඤ්ඤාරාම නාහිමියන් විසින් තමයි ඒ කවි පෙළත් පුතේ පුතාලට පුතාලයි පොතට බුද්ධ ධර්මයේ පොතට ඇතුළත් කරලා තියෙන්නේ. එහෙනම් ඒ ගීතය ආයි මම එක විතර කියන්න ඕනේ නෑ නේද පුතේ. කිසිම සතෙකු නොපෙළන්න පුතේ මොන සතෙක්වත් මරන්න එපා කියනෝ. ඌනේ කුට කටුස්සේ කුටවත් ගහන්න එපා සමහර ළමයි අපි දන්නෝ. කටුස්සන්ට ඌනන්ට නී ගහලා ඉවර වෙලා සතුටු වෙනවා සතෙක් මරණ සතුටු වෙනවා උඩ පණිනවා ඌ සතා මැරුණම ලේනකු බලලකු මක කුටවත් ඉන්සාවක් නොම කරන් පුතේ ලේනකු බලලුන්ට ගහන්න එපා ලේනුන්ට ගහන්න එපා සකැට පෝලෙන් විදින්න එපා නේද ඔන්න ඔය වගේ පුංචි දරුව අතර සමහර දරුව හැදිලා තියෙන ඒ විදියට ඒ වුණාට කවදාවත් සතුන්ට ඉන්සා කරන්න එපා සතුන් අපේ කවුද මිතුරෝ සතු අපේ මිතුරෝ දැන් පුතාලා බුද්ධ ධර්මයේ පොතේ තියෙනවා මෙන්න මෙතන මෙන්න කිසිම සතෙකු නොපෙළන්න පුතේ කටුසස කුට වුණ කුහටවත් ලේනකු බලලකු මොක කුටවත් හිංසාවක් නොම කරන් පුතේ සතු අපේ යාළුව සතුන්ට හිංසා කරන්න හොඳ නැහැ සතු ආදරයෙන් සැක බලා ගනිමු එහෙනම් මෙන්න මේ බලන්න මේ පින්තූර රාමෝ දියා බලනකොට පුතාලට පේනවා මේ යාළුව හතර දෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අයියලා අක්කලා එහෙම පවුලේ හතර දෙනෙක් වෙන්න පුළුවන් නේද මේ අතර මං උනහාවෙක් අල්ලගෙන නේද යා සතුටු වෙනවා කෑම දෙනවා සම අතර මං වෙලා නම් එක ආවට අනතුරක් වෙනා නම් නේද කෑම දීලා ඒගොල්ලෝ සතුටු වෙනවා මීනන් සත්තු අපේ මිතුරෝ එනම් පුතේ පුතාලට තියෙනවා අන්න එක මේ වගේ චිත්‍රයක් අඳින්න දැන් නිකන් ඉන්න වෙලාවට පුතාලා නේද වැඩිය පරක්කු කරන්න එපා බුද්ධ ධර්මයේ පුතේ මෙන්න මේ චිත්‍රය ඕ දැන් පුතාලට පුළුවන් නේ සතුන්ට හිංසා කරන්න හොඳ නෑ සත්තු අපේ මිතුරෝ කියන හැඟීමේ ඕනම පින්තූරයක් සතෙකු දාලා මේ වගේ අඳින්න හොඳේ සතෙක් උදව් කරගෙන සතෙකුට එක්ක කෑම දෙනෝ වෙන්න පුළුවන් නේද කිරි පොලේනකට කිරි පොවන්න වෙන්න පුළුවන් ගහකින් වැටිච්ච ලේනකට මේ හොඳ ඇඟ පියදාලා නේද කිරි ටික පොවනවා වෙන්න පුළුවන් කිරි ටිකක් හනිකට හදන් ඇවිල් ඒ වගේ යම් කිසි සිදුවීමක් පුතාලා බුද්ධ ධර්මයේ පොතේ අඳින්න මෙතන තියෙනවා පුතේ බුද්ධ ධර්ම පුතේ මේ අලවන්න කියලා ඔබ ආදරය කරන සතුන්ගේ රූප තුනක් අපාලවන්න
එහෙනම් මේ කෝටි වලා සුවලවන්නේ පා අපි ආදර නපුරු සත්තුන්ට වඩා අපි අතරේ ඉන්න නේද අපේ පරිසරයේ ඉන්න අහිංසක සත්තුන් තුන්දෙනේ තමයි පුතේ බුද්ධ ධර්මයේ පුතේ කපලා ලවන්න ආදරය කරන සතුන් එතකොට හාව වගේ සතුන් ලේන වගේ සතුන් අහිංසක සතුන් තුන්දෙනෙක් කපලා පුතාලා බුද්ධ ධර්මයේ පුතේ අලවන්න චිත්‍රයට අර වගේ සතුන්ට ආදරය කරනවා ඒක චිත්‍රයට නගන්න ඊළඟ මෙතන අම්මා ගැන කියවෙනවනේ නේද ඒකටත් පුතාලට පුළුවන් ඕන්න අම්මට කරන හොඳින් කර උදව්වක් අඳින්න පුළුවන් නේද අම්මට වඳිනවා එක්කම අම්මයි තාත්තයි දෙන්නම එක්කල දෙන්නටම වඳිනවා මෙතන පුතේ පාඩම් දෙකක් ගැන අර උපදේශන කවි දෙකක් නිසා මම කිව්වේ හොඳේ සතුන් අපේ මිතුරෝ වෙන ඇටික් මණ්ඩින්ගක් කියන්නම් ඕන සතුන් නිසා තමයි අපේ පරිසරය ලස්සන වෙන්නේ අපේ පරිසරය ලස්සන වෙන්නේ පුතේ සතුන් නිසා තමයි ඊළඟට දැන් ගස්වල ගෙඩි සමහර ගස්වල ගෙඩි හට ගන්නවා නේද මේ ගෙඩි පල දරන්න පුතේ සතුන් උපකාරී වෙනවා සතුන් උපකාරී වෙනවා ගස්වල ගෙඩි හැදෙන්න ඒ වගේම තමයි සතුන් නිසා අපේ පරිසරය සතුන් අඩනකොට නේද කුරුල්ලෝ කිචිබිචි ගානකොට ලේනා ටින් ටින් ගානකොට පුදුම ලස්සනයි පරිසරය ලස්සනයි ඒ වගේම හංගින්න මිහිරි කටහඬවල් හඬවල් තියෙනවා ඒ සතුන්ට නේද සතුන් එනම් ගස්වැල්වල ගස්වැල් හැදෙන්න ගස්වැල් ව්‍යාප්ත වෙන්න සතුන්ගේ මගින් ඒක සිද්ධ වෙනවා පුතේ නේද සතුන් මගින් අපේ පරිසරය ලස්සන කරනවා කියන්නේ ගස්වැල් වැඩි වෙන්න නේද දැන් සමහරලාට අඹ ගෙඩියක් කෑවන් බවුල එතන ඇටේ දාන්නේ තවත් තැනකට ගිහිල්ලා ඇටේ දාන එතකොට එතන ගහක් කැලවෙනවා එහෙනම් ගස් ඔය සතුන් නිසා පුතේ ගස් ගොඩාක් හැදෙනවා අපේ පරිසරේ අපේ අපි ඉන්දනවා වගේම සතුනුත් මේ වගේ කාල ඇටය එහෙම දැම්ම මතනින් එතනේ මේ ඇටව නිස්කල වෙලා අපේ පරිසරයට තවත් ගස්වැල් එකතු වෙනෝ නේද අපි අර පෙළිය සතියේ කිව්වේ පරිසරය දින යාව නේද නේ එහෙනම් සතුනුත් මේ වගේ කාල දාලා ගස්වැල් වැඩෙනවා හැදෙනවා වැඩි වෙනවා වගේ මේ පරිසරය එතකොට ලස්සන වෙන්නේ සතුන් නිසා සතුන් නිසා පරිසරය ලස්සන වෙනවා කියලා කියන එනම් සත්තු අපේ කොටසක් තමයි පරිසරයේ කොටසක් තමයි සත්තු කියලා කියන්නේ එනම් පුතේ ඒ ගැන එනම් වැඩිය කතා කරන්නේ නෑ පුතේ පුතේ වතුර ටිකක් එහෙම ලිංගක් බොන්න නේද ටිකක් අමාරු නේද පුතේ එනම් හොඳ දරුවෝ දැන් ලියන නේද අම්මලත් එක්ක අකුරු ඒ පුතේ මට ආදරේ නම් හොඳ දරුවෝ වගේ අකුරු හොඳට ලියන්න අකුරු හොඳට දැනගන්න හොඳද අද කියපු අකුරු ටික පුතේ පුතාලා අදම කොහොමhari පාඩම් කරගන්න හොඳේ ලියන හැටි කියන හැටි කොහොමhari පාඩම් කරගන්න මං වචන හොඳයි එවන්න ලියන්න ඉක්මනට අද උදේ මම පුතාලට නැවතු වෙලාවෙම මං පුතාලට WhatsApp එකට දාලා ඇති වචන ටික ඒ වචන ටික පුතේ එහෙනම් තනි රූල් පොත්වල ලියන්න පස් රූලෙත් මල් ලියන හැටි ලියලා එවන්න පස් රූලත් පුතේ ලිය පස් රූල ලියවලා ඉවර වෙලා තමයි තනි රූල් පොතේ ලියන්න තියෙන්නේ ඒ වයින් හොඳයි මම පස් රූලටත් වචන පහක් මං ලියලා එවන්න හොඳේ Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us. And